ආයුබෝවන් මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝටම. ඉතාමත් නිස්කලංක සුන්දර වූ පරිසරකින් පදිංචියටත් වගාවටත් ඉඩමක් හොයපු ඔයාට ඔන්න මං අද ගෙනවිත් තියෙන්නේ. ඉතාමත් නිදහස් වටපිටාවකින් වෙල්ලායකටත් මායින්ව පිහිටා ඇති දැන්නමත් ආදායමක් සහිත පැලපොල් වගාවක්ද ඇති ඉඩමක් ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝවක්. මං අද ඔයාලට පෙන්වන්න ගෙනපු මේ පොල් ඉඩම් පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් ඔට්ටුගුලම නම් ප්‍රදේශයේ වන අතර රත්නායකපුර අර්ධනාගරික වටපිටාවට මේ ඉඩමේ සිට ඇත්තේ කිලෝමීටර් 3ක පමණ දුර ප්‍රමාණයක්. ඉතින් මේ වීඩියෝට යන්න කලින් වෙන්ද වගේම ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න ඕනි. මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම්, ඔයාත් ඉඩමක් හරි ගයක් හරි හොයන කෙනෙක් නම්, දැන් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මම ඔයාලට වීකිනීමට ඇති ඉඩම් මා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගේනවා මගේ YouTube නාලිකාවේ. මේ තියෙන ඔයාලගේ විකුණන්න තියෙන ඉඩමනේ. මේකේ ප්‍රමාණය කොච්චරද මහත්තයෝ? අක්කර දෙකක් තියෙන්නේ. එතකොට දැන්ට මේකේ මේ ලොකු පොල් වගාවකුත් තියෙනවා. ඊට අමතරව දෙවෙනි වගාවක් දාලා තියෙනවා. අක්කර එක වගේ තමයි සාමාන්‍ය මේ ලොකු ගස් තියෙන්නේ. ඊට අමතරව අර එහා පැත්තේ අර කෙළවරින් පේන්නේ ඔයාලගේ මේ දෙවෙනි වගාව මෙහෙට දාලා තියෙන පොල් පැලම මේ පැත්තෙත් දාලා තියෙන කෑල්ලනේ. එතකොට මේක දැන්ට තියෙන්නේ මොනවද? උප්පු සින්නක්කර උප්පු තියෙන්නේ. එතකොට ප්‍රමාණය අක්කර දෙකයි සින්නක්කර උප්පු තියෙන්නේ. මේ කොහෙද මේ ඉඩම තියෙන්නේ? මේ පැත්තර මොකද කියන්නේ නම? ඔට්ටුගුලම. ඔට්ටුගුලම කියලා කියන්නේ. එතකොට ළඟම මේ ටවුන් එක මොකද්ද මෙහාට? රස්නායකපුර තමයි ටවුන් එක ළඟම තියෙන්නේ. එතකොට එතෙන්ට කොච්චර දුරක් තියෙනවද? කිලෝමීටර් 2.5ක් වගේ තියෙනවානේ. එතකොට මේ ඊට මේ එක පැත්තක් මේ වෙල්ලායකට මායින් ඉන්නේ මේ පිටිපස්ස කෑල්ලනේ. එතකොට මෙහෙට වතුර කොහොමද මේ වගාව කරන්න? වතුර තියෙනවද? කොහොමද? ලිඳ තියෙනවානේ. එතකොට මේක ප්‍රමාණය අක්කර දෙකයි ඔප්පු තියෙන්නේ සින්නක්කර. ඔයාලගේ මිල කියන්නේ කීයද? ලක්ෂ 70ක් කියලා කියන්නේ. එතකොට මේ මේ පැත්තේ තමයි හොඳටම පොල් තියෙන්නේ. මේ විල්ලායකට කිට්ටුව තියෙන මේ අක්කර එක වගේ කෑල්ලක තමයි හොඳටම පොල් තියෙන්නේ. පොල් ගෙඩි කීයක් විතර සාමාන්‍යයෙන් කැඩනවද මේකේ? පොල් ගෙඩි 500කට ආසන්න ගාණක් කැඩනවානේ. මේ එතකොට මේකේ දෙවෙනි වගාවක් දාලා තියෙනවා. අනිත් පැත්තේ තියෙන ඉඩ මේ ලොකු පොල් ගස් නෑ. හැබැයි ඔයාලා මේ වගේ පැල දාලා තියෙනවා ඒකෙත් නේ. ඊට අමතරව ඉතින් මොන හරි අතුරු භෝගයක් වගා කරන කෙනෙකුට ඒ වගේ වගාවක් කරගන්න පුළුවන්. එතකොට මේ එහා පැත්තේ තියෙන ඉඩමත් හොඳ සස්ත්‍රීක පොල් ඉඩමක්. ඒ වගේ තත්ත්වෙට මේ දැන් හදලා තියෙන පොල් ඉඩමත් එහා පැත්තේ ඔය මේ ඔයාලා දැන් ඔය හදලා තියෙන කෑල්ලත් ගන්න පුළුවන් නේ. ඉතාමත් නිස්කලංක වටපිටාවකින් සාධාරණ මුදලකට වගාවට සත්ව පාලනයට සුදුසු ඉඩමක් තියෙනවා නම් වීඩියෝවක් ගේන්න කියලා මගේ YouTube නාලිකාව නරඹන කීප දිනෙකම පසුගිය දවස්වල මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා. ඉතින් අද මං ගෙනාපු දැන්ටමත් ආදායම සහිත මේ පොල් ඉඩම එවැනි කටයුත්තකටත් පදිංචියට නිවසක් තනා ගැනීමටත් සුදුසු වටපිටාවක තමයි පිහිටලා තියෙන්නේ. මේ ඉඩමේ පිටුපස කොටස සුන්දර වූ වෙල්ලායකටත් ඉදිරිපස ගමේ ගම්මායින් පාරටත් මුහුණලා ඇති අතර පරිභෝජන සඳහා ජලය ලබා ගැනීමට සුදුසු තත්ත්වයේ ලිඳක්ද මේ ඉඩම සතුව පවතිනවා. දැනට මෙම ඉඩම වෙත විදුලිය ලබාගෙන නොමැති අතර එම විදුලි පහසුකම ලබා ගැනීමට අවශ්‍ය කෙනෙකුට මේ ඉඩම ගම්මායින් පාරට මුහුණලා ඇති නිසා එහි ගමන් ගන්නා වූ විදුලි රැහන් මගින් පහසුවෙන්ම විදුලිය මෙම ඉඩම වෙත ලබා ගැනීමට අවස්ථාව පවතිනවා. මේ තියෙන ඔයාලගේ මේ ඉඩමේ තියෙන ලිඳනේ. ඒකේ වතුර තියෙනවද? ඔයාලා වගා කරන්න ඕන කරන වතුර තියෙනවනේ. වතුර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් කිව්ලද වතුර පාවිච්චි කරගන්න පුළුවන්ද? පාවිච්චි කරගන්න පුළුවන්නේ. ඒ කියන්නේ හොඳ පිරිසිදු ජලය තියෙන්නේ. එතකොට එතනින් මේ එහා පැත්තේ තියෙන ඔයාලගේ මේ පැල පොල් කෑල්ලනේ. ඒක සාමාන්‍යයෙන් අක්කර 3 කාලක් කිට් වෙන්න වගේ එතන තියෙනවානේ. ඉස්සරහට එන්න කොස් අඹ ඊට අමතරව දියුල් ඒ වගේ ගස් කීපයකුත් තියෙනවානේ. හිමිකරු සින්නක්කර ඔප්පු සහිත ප්‍රමාණය අක්කර දෙකකින් යුතු මෙම ඉඩමේ සම්පූර්ණ මිල කියන්නේ ලක්ෂ 70ක්. ඉතින් ඉතා සාධාරණ මිලකට ඔබත් වගාවකටත් සත්ත්ව පාලනයටත් එක්කම පදිංචිල නිවසද්ද තනා ගැනීමේ අරමුණින් දැන්ටත් පොල් ආදායම සහිත ඉඩම බැලුවනම් මේ ඉඩම එවැනි කෙනෙකුට ඉතා වටිනා ඉඩමක්. හිමිකරුගේ මේ මිල අවසන් මිල නොවන නිසා මා මේ සඳහන් කර ඇති දුරකථන අංකවලට ඇමතුමක් ලබා දුන්නොත් මේ ඉඩමේ මිල ගණන් වගේම මේ සම්බන්ධ වැඩි විස්තර සාකච්ඡා කර ඉක්මනින්ම මේ ඉඩම ඔයාගේම කරගන්න පුළුවන් වෙයි.
හරි මං අදගෙනපු මේ ඉඩම ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලට එන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ වගේ තවත් පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගොඩක් දැන්ටමත් මගේ YouTube නාලිකාව ඔස්සේ ඔයාලා වෙනුවෙන් ගෙනවිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ බලපු ඔයා තවමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයත් ඉඩමක් හරි ගයක් හරි හොයන කෙනෙක් නම් දැන් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මං ඔයාලට විකිණීමට ඇති ඉඩම් මා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගේනවා මගේ YouTube නාලිකාවෙන්. තවත් දවසක මෙවැනිම විකිණීමට ඇති ඉඩම සම්බන්ධව පැහැදිලි විස්තර සහිත වීඩියෝකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.